සංගීත බලන අපි හැමෝම දන්නවා මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන දේ. ඒ තමයි අසේනි මහී දෙන්නම අතුරුදහන්. ඉතින් දැන් හැමෝම කල්පනා කරන්නේ අසේනි මහීට මොකද වුනේ කියලා. ඉතින් මහී ගෙදර ඇවිත් නැහැ. අසේනිත් ගෙදර ගිහින් නැහැ. ඇත්තට මේ දෙන්න දැන් කොහෙද ඇත්තේ? හැමෝම කල්පනා කරන්නේ අන්නේ දේ. ඉතින් අපි දන්නවා ඒ තමයි කල්පනගේ තාත්තා කල්පනට තදින් කතා කළා. මොකද කිසිම සැලසුමක් නැතුව මහීව මරන්න කියප එක වැරදි කියලා තමයි කල්පනගේ තාත්තා කල්පනට කිව්වේ. ඒ කියන්නේ මහීව මැරුවට කමක් නැහැ. නමුත් සැලසුමක් තිබුණනම් කල්පනගේ තාත්තගේ කත අදහස උනේ යන්නේ එක. නමුත් ඉතින් කල්පන දැන් කලබල වෙලා ගත්ත තීරණය වැරද්දක් කල්පනගේ තාත්තා දකිනවා. නමුත් කල්පන කිසිසේත් ඒ වැරද්ද දකින්නේ නැහැ. මොකද කල්පන දැක්කේ අසේනි මහී එක්ක ආදරෙන් ඉන්නවා. ඉතින් කල්පන වුණත් නොකිය හිටියට අසේන්ට ආදරය කළා මුලින් මුලින්. නමුත් ඉතින් වැඩේ කියන්නේ පස්සේ පස්සේ කල්පන අසේන්ට මහීට වෛර කරන්න පටන් අරගත්තා. ඉතින් දැනුත් කල්පන කරන්නේ ඒ ටික. මොකද මහී අසේනිගේ ආදරය දැකලා කල්පනට ඇති වුණේ ඉරිසියාවක්. මේ ඉරිසියාව නිසා තමයි කල්පනට මේ තරම්ම කේන්ති ගියේ. ඉතින් ඒ නිසා තමන්ගේ තරහා පාලනය කරගනින්න බැරි වුණ නිසා තමයි ඉක්මන් තීරණයක් ගන්න කල්පන තීරණයක් ගත්තේ. ඉතින් දැන් තමයි ප්‍රශ්නය ආරම්භ වෙන්නේ කියලා කල්පනගේ තාත්තා කිව්වා. ඉතින් අතුල කියන්නේ ටිකක්වත් විශ්වාස කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. මොකද අතුලගේ ගති ස්වභාවය දන්නවා කල්පනගේ තාත්තා. මැරෙක් වුණත් හරි ඉක්මනින් හිත උණු වෙනවා. අන්න ඒ නිසා තමයි තාත්තා කල්පනට මෙන්තරම් කෑ ගහන්නේ. නමුත් දැන් මේ දේ දන්නවා කල්පනගේ තාත්තා. ඉතින් සැලසුමක් හදාගෙන ඉන්නේ මහීට කරන්න ඕන දේ. හරි, අපි දැන් මේ දේ හිතමු. ඒ තමයි ඔයාට මතක ඇති. ඒ තමයි අතුල කල්පනා කරනවා තුෂාරි එනකොට. අන්න ඒකට හේතුව මොකක් වෙන්න ඇද්ද? කලබල වෙන්න ඇත්තේ කල්පනගේ තාත්තගේ ඉල්ලීම නිසා. ඒ කියන්නේ අසේන්ට මහීට කරදර කරලා කල්නවා මාට්ටු කරන්න කියපු එකට. මොකද කල්නට හිරේ යන්න සිද්ධ වුණොත් තමන්ගේ නංගිට තමයි අසාධාරණයක් වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි තුෂාරගේ අයිය අතුල මේ තරම්ම කල්පනා කර කර ඉන්නේ. ඒ නිසා තමයි තමන්ගේ දුප්පත්කම මේ තරම්ම ඉස්මතු වෙන්නේ කියලා අපිට හිතන්න පුළුවන්.